හරි අපි දැන් ඇතුළේනේ සල් නගරයේ තියෙන පරණ මියුසියම් ඕල් සල් මියුසියම් මේක තියෙන්නේ අබු ජබාර් කියන පුද්ගලයාගේ තිබුණ නිවසක් තමයි ඊට පස්සේ මේ මියුසියම් එක එහෙම නැත්නම් කෞතුකාගාරය බවට පත් කරලා තියෙන්නේ අපි ඇතුළට ගිහලා මේ පොඩි මියුසියම් එක බලමු යන්න කලින් අපි මෙතන අපේ නම ආපුරට ඒ විස්තර ලියල් තමයි මියුසියම් එකට අතුල් වෙන්න ඕනේ. සල් නගරයේ ගෙන ලියවෙච්ච පොඩි පත්‍රිකාවක් තියෙනවා. නගරය ඊට පස්සේ බලන්න දින ස්ථාන වැදගත්කම් හැම එකක්ම තියෙනවා. අරාබි ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ගුණ මම ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන පස්සේ තියෙන්නේ මේ අල්සල් නගරය ගැන ඉතිහාසය ගැන වීඩියෝ එකක් දෙනවා. මෙතනට එන කෙනෙකුට ඒ වීඩියෝ එක බලලා නගරය ගැන විස්තර ටිකක් දැනගෙන යන්න පුළුවන්. අපි වීඩියෝ එක බලන්නේ නැහැ. නමුත් අපි ඇතුළට ගිහලා බලමු මේ අල්සල් සහ මේ කෞතුකාගාරයේ. ගොඩක් තියෙන අරාබි භාෂා. මෙතන ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් මම හිතන්නේ මෙතන ඇවිල්ලා මේ නගරය ගැන ඉගෙන ගන්න ඕනි නම්
විස්තර අවශ්‍ය නම් මේ නගරය එහෙම නැත්නම් මේ පැත්තගෙන මේ පොත්තල ඉතින් මේවා ගැන ලියලා අරාබි භාෂෙන් ලියපු පොත්තුලක් අපි යන්න මේ කෞතුකාගාරය තුමනි දක්වට පඩි පටු පඩි පෙලක් දිග තියෙන දෙවනි දක්වට ගිහිල්ල බලමු මොනාද මේක තියෙන කෞතුක බාණ්ඩ කියලා. ගන් ශෝච විශ්ටි පාට්ටු ගන් පාට්වන් අපි ඉසල පාට්වන් එකට ගිල්ලන්න
මේ කපු ගානේ දඩෝ තුනක් තියෙනවා. මේ දැන් මේ ලෙවල් එකේ නැත්නම් මේ ගණන් කියලා කියන මනින් දඩෝ. ඒක අපි යන්නන්නේ දෙවනි දඩෝ. ඊට බලමු උඩ මොනවද තියෙන්නේ. මේ වගේම අලුත් අත්දැකීමක් අරගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා.